සමාජ සංගායනා සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුන්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහඳුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්තිසාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින්ගඟ ගලනා නිම්නය සේමා මහසඟරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතාව කාසා කත කුසලා තතෝ චුතා සයම්පභා අනු විචරන්ති නන්දනං තේ තත්ථ නන්දන්ති රමන්ති මෝදරේ සමප්පිතා කාම ගුණේහි පංචහි කත්වාන වාක්‍යං අසිතස්ස තාදිනෝ රමන්ති සංගේ සුගතස්ස සාවකාති ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනාටම යහපත් උදෑසනක් වේවා කියලා මම මහා සංඝරත්නය වෙනුවෙන් පළමු කොට ආශිර්වාද කරනවා හැම දිනාගේ ජීවිතවලට තවත් වාසනාවන්ත දවසක් මුණ ගැසුණා ලාහිරු නැගෙන මොහොතේදී ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ රන් හිරු මඩලින් හලාහල රශ්මි ධාරාවක් සදිසි
ශාන්ත අමා ධර්මයට සවන් දීම තරම් වෙන මිහිරක් ජීවිතයට ආලෝකයක් නැති තරම් බුදුරජාණන් වහන්සේ තමයි අපේ අඳුරු ලෝකය එකලු කළ ශාස්ත්‍රූන් වහන්සේරන් හිරු මඩල භාග්‍යවතුන් වහන්සේගෙන් ලද සැනසීම අපමණයි ලෝ සතුන් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ ගංගාවේ සැනහි නිවි ගිය උදවිය එදා මෙදා තුර ඒ බුදු ගුණ ලෝකෙට හඬ නගා කියා සිටියේ ඔවුන් ලැබූ සැනසීම උදානයකින් ප්‍රකාශ කරනවා වගේ උසභං පවරං වීරං මහේසින් විජිතාවිනං සුවන්නවන්නං සම්බුද්ධං කෝදිස්වාන පසේදති වෘෂභ රාජේ කුබඳු ආනුභාව සම්පන්න ඒ වගේම පවර වූ මහාවීර වූ බුදුරජාණන් වහන්සේ දකින්න කාගේද සිත නොපහදින්නේ සියලු සත්වයන්ගේ සිත නෙත පහදිනවා කියලා එදා හිටපු උදවිය ඒ බුදුරජාණන් වහන්සේ දැකලා ඇති කරගත් චිත්ත ප්‍රසාදය වාක් මාලාවකින් ප්‍රකාශ කළේ අන්නේ විදිහට අදත් ඔබට ඒ ශාන්ත බුදුරජාණන් වහන්සේගේ විරාගී හදමඩලින් පැන නැගිලා මතු වී ආ ශාන්ත පවන් ධාරාවක් වගේ අමා පවන් පොදක් වගේ මිහිරි ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වෙලා තියෙනවා ජීවිතයට කොතෙකුත් බාධක කරදර දවසින් දවස පැමිණෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා කොහොමද ජීවත් වෙන්නේ ජීවිතාවබෝධය ලැබීම හේතු කරගෙන ජීවිතය අවබෝධ කරගන්නවා විනා ජීවිතෙන් පලා යන්නට හෝ නියාම ධර්මයන් වෙනස් කරන්නට හෝ ලෝකේ කාටවත් හැකියාවක් නැහැ ජීවිතයට මුහුණ දීම තුළ සාර්ථකත්වයේ උරගා බලන්නේ ඒ ශ්‍රාවකයා කොතෙක් දුරට තම සිත කය වචනය කියන මේ ద్వාරත්‍රය යහපත් මාවතක පිහිටුවා පවතිනවාද කියන කාරණිය මත එහෙනම් ජීවිතය කියන්නේ ඕනෑමට එපාමට ආමට ගියාට නැතිනාස්ති කරගත යුතු තත්වයක් නෙමෙයි ඉතාම අමාරුවෙන් බොහෝම කාලයකට පස්සේ ලබපු ලස්සන ජීවිතේ ඒ විදිහට නැතිනාස්ති වෙන්නට නොදී රැක ගැනීම ඔබේද මගේද යුතුකමක් මේ අමා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබේ ලස්සන ජීවිතයට වඩාත් අරුතක් ලබා දෙන්න ඔබ ලැබූ උත්තම මිනිස් ජීවිතේ පූජනීයත්වයට පත් කරන්න ඔබට මුණ ගැසුන මේ සොඳුරු මිනිස් ජීවිතේ නැමැති නවාතන තුළ සාන්ත ලෙස ජීවත් වෙන්න ඒ වගේම ඔබට හිමිව ලැබූ මේ උතුම් මිනිසත් බව වියැකෙන්නට නොදී මතු ජාති ජාති රැක දෙන්නයි මේ උදාර ධර්මයේ දේශනා කළේ මේ දහම කියන්නේ කිසි කෙනෙකුට පීඩාවක් නෙමෙයි මේ උතුම් උදාර බුදු වදන් කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ දියුණුවටම පමුණුවන මෙලොවද පරලොවද සාන්තිය හිමි කර දෙන රුවනාකරයක් වගේ රතනාකරයක් වගේ ශාන්ති ආගරයක් වගේ එවන් දහමක් ලැබිච්ච වෙලාවේ තස්මාහි බොහෝ අඤ්ඤමඤ්ඤම් පහාය සුනාත ධාරේත චරාත ධම්මේ කියලයි භාග්‍යවතුන් වහන්සේගේ අමා ධර්මයේ සඳහන් වන්නේ ශ්‍රවණය කිරීමත් ඒ දහම සිත්හි දරා ගැනීමත් ඒ ධර්මය ඒ වගේම ජීවිතයට ගලපා ගැනීමත් ඒකාන්ත වශයෙන් ඔබද මාද සිද්ධ කළ යුතුයි පින්වතුනි ජීවිතයේ අතිර බව ජීවිතයේ නොතිර බව ජීවිතයේ ස්වල්ප භාවය ජීවිතයේ වහා කැඩී බිඳී නැසී වෙනසී ඉහිරි යන බව මේ ලෝකේ දෙස බලද්දී ඕන තරම් ප්‍රත්‍යක්ෂ වෙනවා අද ඉන්න කෙනා සමහර විට හෙට දවසේ මුණ ගැහෙන්නේ නැහැ අද කතා කරන කෙනා අන්තිම වතාවට අපි සමග කතා කරන්නේ හිතවත්කම පවත්වන්නේ ආයේ මේ ජීවිතයට මුණ නොගැහෙන විදිහට මිනිස්සු සත්වයෝ අපේ ප්‍රියමනාප උදවිය අපෙන් ඈත් වෙලා යනවා ඒක මේ ලෝකයේ දෙස බලද්දී සනාතන සත්‍යක් වෙලා තියෙන්නේ එහෙනම් අපි නොයෙක් විදිහේ බලාපොරොත්තු ප්‍රාර්ථනා මැද ජීවත් වෙනවට වඩා අද දවස සතුටින් ගත කිරීම පිණිස මේ දහම ගත කර ගලපා ගන්න එක කිසිසේත්ම අවැඩක් නෙමේ ජීවිතයට නපුරක් නෙමේ ජීවිතයට බුදුරජාණන් වහන්සේ වදාළේ සිල්වත් වීම ගුණවත් වීම යහපත් හිතක් ඇති කර ගැනීම පිරිසුදු ආකල්පයන්ගෙන් යුක්ත වීම මේවා ජීවිතයට ආශිර්වාදයක් කියලා. හැබැයි සාමාන්‍ය සත්වෙකුගේ ජීවිතය දිහා බලද්දී මේ දහම හැසිරෙනවා කියන එක තරමක වෙහෙස කරයි මුලින් මුලින්. තරමක ආයාස කරයි ආරම්භයේදී. හේතුව තමයි සසර ගමනක් පුරාමට නොඑක් විධියේ වැරදි මාවත් හි දුවගිය සිතක් තමයි අපි මේ සාන්ත මාවත වෙත දැන් යා කරන්නේ. ඒක නිසා ඒ නොඑක් හැඟීම් වලට වසඟ වෙලා හැඟීම් ධාරා ඔස්සේ හිත දුවලා ඒ ඔස්සේ
විවිධාකාර පාපේ විතරක බහුල වෙලා පිරී ගිය සිතක් පාරිශුද්ධයට පත් කිරීම ඒකාන්ත වශයෙන් ආරම්භයේදීම එහෙම නැත්නම් එකහෙලාම එහෙමත් නැත්නම් ඉතාම ඉක්මනින් සිද්ධ කරන්න බැරි වෙන්න පුළුවන් කොහම වුණත් කමක් නැහැ මේ උතුම් දහම ජීවිතයට ගල්පා ගන්න මේ සොඳුරු උදෑසන කාලයේ ඔබේ යම් උත්සාහයක් තියෙනවා නම් ඒ උත්සාහය යම් දවසක සඵල වෙනවාමයි එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි අදහා ගන්නට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය නිවන් මගේ ගමන් කළා නිවි සැනහුණා ලෝකයට ශාන්තිය බෙදා දුන්නා අදහා ගන්නට ඒ භාග්‍යවතුන් වහන්සේ විරාගී හද මඩලක් ඇති බවත් ඒ අමා ධර්මය දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස පැවති බවත් ඒ මහා සංඝරත්නය ලෝකේ පරම පූජනීය පිරිස බවත් අදහා ගන්නට විශ්වාස කරන්නට තරම් ඔබේ හදවත මෘදු කරගන්න ප්‍රඥාවෙන් සම්පාදනය කරගන්න. ඉතින් අද මා ඔබට මේ උදෑසන කාලයේ මේ මිහිරි බුදු වදන් තුලින් කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ දන් දෙන කෙනාට මේ ලෝකේ අතහැරීම පුරුදු කරපු කෙනාට මේ ජීවිතයේත් පරලොව ජීවිතයේත් සැලසෙන සාන්තිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අමා බණපද. තවත් විදිහකින් කිව්වොත් මේ ලෝකේ බොහෝ දෙනා සිත පහදවාගෙන දන් දෙනවා. මේ ලෝකේ බොහෝ දෙනා තමා සතු දේ ස්වාමින් වහන්සේලාට නැති බැරි උදවියට අතහැරීම් ශීර්ෂයෙන් දන් පැන් පූජා කරනවා. මෙහෙම දේවල් සිද්ධ කරද්දී සමහර කෙනෙකුට ඒ ගැන වැඩි අවබෝධයක්, ඒ ගැන වැඩි අදහසක් හෝ එහෙම නැත්නම් ඒ ලැබෙන ආනිසංස ගැන හරි ඒ විපාක වාර ගැන හරි එහෙම අදහසක් නැහැ. නමුත් බොහොම ශ්‍රද්ධාවෙන් මේ ලෝකේ බොහෝ දෙනා විශේෂයෙන් අපේ වගේ රටක අපේ මිනිස්සු සදැහැති ශ්‍රාවකයෝ ත්‍යාගය, අතහැරීම, දානය, පරිත්‍යාගය මේවා බොහෝම ඉහලින් සම්පාදනය කරනවා. දන් දීම කියන්නේ ජීවිතයට වෙස් වලාගත් ආශිර්වාදයක් කියන කාරණය බැලූ බැල්මට කෙනෙකුට වැටහෙන්නේ නැහැ. අපි අද මේ මනුෂ්‍ය ලෝකේ යම් තැනක ඉන්නවා නම් ප්‍රධාන වශයෙන් හේතු වුණේ දානය, ඊළඟට සීලය. දානයයි සීලයයි හින්දා තමයි මේ මිනිස් ජීවිතයේ නැමැති මේ උදාර උත්තම නිමේෂය අපට මුණ ගැහුනේ. හැබැයි ඒ කාරණේ ගැන බොහෝ දෙනාට සවිඥානික බවක් නැහැ. බොහෝ දෙනා ඒ ගැන හිතන්නේ විමසන්නේ නැහැ. කල්පනාවට එන්නේ නැහැ. කල්පනාවට ආවත් කල්පනාවට ආවේ නැතත් සත්‍යය ඒක තමයි. මේ ජීවිතයේ නැමැති මේ මූර්තිය, මේ අවස්ථාව, මේ පිළිබිඹුව අපට ලැබෙන්නේම පෙර දෑත දිගු කරලා දන් දීපු නිසා. ඒ වගේම ඔය සිත, කය, වචනේ ආරක්ෂා කරගෙන සිල් පුරපු නිසා. හැබැයි දැන් නොපෙනෙන හින්දා මිනිස්සු ඒ ලැබිච්ච මිනිසත් බව කල්ප ගානකට නොලැබෙන තත්වයෙන් වැඩ කරනවා. ඒක තමයි මේ තුළ තියෙන සෝචනීයම බව. පළමු කොට පින්වතුනි, මිනිස් ජීවිතයේ වටිනාකම හඳුනා ගන්නට ඕනේ හැම දෙයකටම කලින්. ඔබ ඉන්නේ කොතනද? ඔබ ඇවිල්ලා ඉන්න තැන මොකක්ද? ඔබ ලැබූ අසිරිමත් ජයග්‍රහණය ගැන කාටත් කලින් ඔබ දැනුවත් වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ දුල්ලභෝ manussත්ත පටිලාභෝ කියලා. මේ ලෝකෙට මිනිසත් බව ලබනවා කියන එක ලෙහෙසි කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ වේවා, වෙන යම් විදේශ රටක වේවා, මොන ජන වර්ගයක වේවා, මොන ආගමක් අදහන කෙනෙක් හෝ වේවා, ඒ කවුරුන් හෝ වේවා ලැබූ මිනිසත් බව ලද උත්තම සැනසීම ලැබුවේ පින් බලයෙන් මිසක් පව්කම් කරලා නෙවෙයි. එහෙනම් ඒ පිනට ලැබිච්ච ජීවිතය පින් පුරන්නම යොමු කරනම හැර පව් පුරන්න යොමු කරන්න එපා කියන මේ පණිවිඩය තථාගතයන් වහන්සේ මේ අමා ධර්මය තුළ අනේකවර අවධාරණය කොට වදාලා. කාගේ හිතසුව පිණිසද? ඔබේ හිතසුව පිණිස. බුදුරජාණන් වහන්සේ දානයෙන්, සීලයෙන්, නෛෂ්ක්‍රම්‍යයෙන්, වීරියෙන්, ප්‍රඥා ආදී ගුණධර්ම වලින් සමලංකృత ගමනක් වැඩම කරලා ශාන්තම නිවනින් සැනසුණා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා ලෝකයටම ධම්මමා සැනසීම ලබා දුන්නා. සදහම් වරුසාවකින් ඇබිලගත් හද సంతාන තෙත් කළා ඒ බුදුරජාණන් වහන්සේ. ඉන් සස්නේහිත ලෝසතුන් සදාතනික සුවය වෙත ගමන් කළේ පුදුමාකාර සතුටකින්, මල්මාවතකින්, ශාන්ති පුරයකට යනවා වගේ. ඉතින් එවන් ගමනකින් නිවන් පුරයට වැඩි ශ්‍රාවකවරු ඒ නිවන් පුරේ ඇති සාන්තිය ගැන ලෝකෙට හඬ නගා කියා සිටියා. බුදුරජාණන් වහන්සේගේ දායාදේ රමණීයයි, අමරණීයයි, ශාන්තයි, සුන්දරයි. ඒ දායාදේ ලබන්නට අපි හැමදෙනාම කැපකිරීමක් කරන්නට ඕනේ. මිනිස් ජීවිතේ වටිනාකම දැනගන්න තමයි අහෝ මම මේ මිනිසත්කම රැකගන්න ඕන කියලා වැටහෙන්නේ. තිරිසන් සතුන් ඔබේ දෑසට පේනවා. හැබැයි ප්‍රේත ලෝකේ නිරය ඔබේ දෑසට පේන්නේ නැහැ.
තිරිසන් සතුන්ට වඩා අන්ත දුකක් විඳින අය ඉන්නවා. ඔය නිරාගත සත්වයෝ කියන්නේ මේ මහ පොළොව මැද අනේක විද අග්නි ජාලා මැද සිය ළඟම දැහැගත් දැමීගත් අලු වී නැවත නැවත ආයමත් ඒ දුක් විඳින සත්වයෝ. මෙව බැලූ බැල්මට නොපෙනෙන හින්දා දෝ මේ ලෝකෙ මිනිසුන්ට මේ ගැන කිසි බයක් සැකක් නැහැ. ලෝකෙ මිනිසු පාපයට බය නැති වෙන යුගය දැන් උදා වෙලා තියෙන්නේ. ඒකයි මේ යුගයට ඇතැම් වූ ප්‍රකාශ කරන්නේ කලි යුගය කියලා. කලි කියලා කියන්නේ පාපයට නමක්. පාපේ බහුල යුගයට කියනවා කලි යුගය කියලා. එතකොට කලි යුගයක් වේවා මොන යුගයක් හෝ වේවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙනවා නම් ඔබටත් හිතන්න පුළුවන්කම තියෙනවා නම් මේ කියන දේ නිහතමානීව පිළිගැනීම පිණිස සානුකම්පිත මනසක් අනුවේදනීය හැඟීම් වලින් පිරී ගිහිල්ලා තියෙනවා නම් මේ උදාාර ධර්මයෙන් පුළුවන් මේ ජීවිතය ඔබට පිරිසිදු කරගන්න. ගතේ පාරිශුද්ධිය ගැන බොහෝ දෙනා කතා කරනවා කල්පනා කරනවා. ගතේ පාරිශුද්ධිය වෙනුවෙන් බොහෝ දෙනා වෙහෙසෙනවා. හැබැයි චිත්ත පාරිශුද්ධිය ගැන කාගේවත් අවධානයක් යොමු වෙන්නේ නැහැ. පින්වතුනි වැදගත් වන්නේ ගතේ පාරිශුද්ධියට වඩා චිත්ත පාරිශුද්ධියයි. මේ ගත අපිරිසිදු වුණා කියලා ඒ හේතුවෙන් අපි නිරේ වැටෙන්නේ හෝ තිරිසන් ප්‍රේත ලෝකේ යන්නේ නැහැ. හැබැයි මේ සිත අපිරිසිදු වුණොත් කොච්චර ලස්සනට ශරීරය තියාගෙන හිටියත් කොච්චර සුවඳ හමන විදිහට තියාගෙන හිටියත් මොනතරම් අලංකාරවත් ස්වභාවයෙන් තියාගෙන හිටියත් වැඩක් වන්නේ නැහැ. නිරේ යන සිද්ධ වෙනවා. අකමැති තමයි මේ පණිවිඩය අහන්න බොහෝ දෙනා. රස ආස්වාදයට නවනලු රසයන්ට ආදෘත වූ තෙත් වූ එමගින්ම වියරු වැටුන මනසක් තියෙන කෙනෙකුට මේ විරාගී දහම යම් පමණකට නුරුස්සනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ආරම්භයේදී පමණයි. මේ ධර්ම මාර්ගයට ධර්ම සෝතයට සදහම් නදියට යම්කිසි කෙනෙක් ඇතුල් වුණාට පස්සේ ඇතිවන ප්‍රණීත හැඟීම් සමග එයා කවදාවත් මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙන්නේ නැහැ. ඇත්තටම ජීවත් වෙන්න තියෙන සැනසෙලිදායකම මාවත මේ ධර්මයේ පමණයි. පිච්චි පිච්චි ගිහි ගෙවල් වල බොහෝ දෙන අනේක විද දුක් දොම්නස් මැද ජීවිත ගෙවනවා. උදේ අවදි වෙන්නේ අනේක විද ප්‍රශ්න ගැටලු මැද. නින්දට යන්නේ පුදුමාකාර මානසික ආයාසයකින් වෙහෙසකින්. ඉතින් හැමදාම මේ විදියට ජීවත් වෙනද ඔබ බලාපොරොත්තු වෙන්නේ. ලස්සන මිනිසත් බවක් ලැබුවා. ඇස් කන්න ආසාදී දේ මනාව පිහිටලා තියෙනවා. මෙච්චර හොඳ අවස්ථාවක් ලබාගෙන කුමක් නිසාදෝ ඔබ එබඳු විපතකට දුකකට වැටෙන්න කටයුතු කරන්නේ. ලස්සනට සැනසෙන ලැබිච්ච මිනිස් ජීවිතයේ නොඑක් විදි අඳෝනාවන්ට පාදක කරගන්න එපා. ඔබට ඔබේ ජීවිතය කියවා ගන්න බැරි හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේ අමා ධර්මයෙන් මනාව තෝරා දුන්නේ. මෙන්න මේකයි ජීවිතයේ ඇතුළාන්තයේ ජීවිතයේ ස්වභාවය කියලා. ඔබ සවන් දිය යුතුයි ශ්‍රාමකයෙක් ලෙස ඒ අමා ධර්මයට. සවන් දීලා ඊට අනුව හිතන්න පුරුදු වෙන්නත් ඕන. මුලින් මුලින් තරමක අපහාස වුණත් මේ හිත දමනය කරගත්තොත් චිත්තං දන්තං සුඛාවහං. නැවතම ඔබට ඒ කාරණය සිහිපත් කරලා දෙන්නම්. චිත්තං දන්තං සුඛාවහං. ඒ කියන්නේ දමනය වූ සිත සැපගෙන දෙනවා. දමනය නොවිච්ච සිත සැපගෙන දෙන්නේ නැහැ. දමනය වූ සිත කියන්නේ කොමක්ද? නොයෙක් හැඟීම් වලට වසඟ වෙලා ඒ අරමුණේ විසිර යන්නේ නැතිව මේ කුසල මාවතේ සදහම් මාවතේ එකඟ කරගත්ත සිත. නැත්තම් යහපත් අරමුණක් තුල එකඟ කරගත්ත එකලස් කරගත් හේතට කියනවා දමනය වූ සිත කියලා. තවත් විදිහකින් කියලා දුන්නොත් රාගයට යට නොවි ද්වේෂයට මෝහයට මදයට නොයෙක් හිංසන සිතුවිලි වලට ඊර්ෂ්‍යාවට මසුරුකමට නොයෙක් විදිහේ මානසික ආඝාතයන්ට නතු නොවි අකුසලයට බඳුන් නොවන ලෙස හිත ආරක්ෂා කරගන්නවා. යහපත් අරමුණක පිහිටුවා එමගින් හිත දියුණු කරන්න කටයුතු කරනවා. දානය සීලය මෛත්‍රිය කරුණාව දයාව ඉවසීම මේවා හොඳ යහපත් සිතුවිලි. මෙන්න මේ විදියට තැම්පත් කරගත්ත හිත ඒ පුද්ගලයාට සාන්තිය උදා කරනවා. සැනසීම ගෙන දෙනවා. සතුට උපදවලා දෙනවා. ප්‍රීතිය ජනනය කරවනවා. උල්පතකින් ජලය උතුරනවා වගේ. එනිසා මතක තියාගන්න දමනය කරගත්ත සිත සැනසීම ගෙන දේ. හැබැයි දමනය නොවිච්ච සිත සැනසීමක් ගෙන දෙන්නේ නැහැ. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් පීඩාවෙන් ඉන්නවා නම් අපි හිතමුකො කායික පීඩා මානසික පීඩා. ඒ අතරින් මානසික පීඩා අපි ගමුකො. මානසික පීඩා මැද ලෝකේ කවුරු හරි ජීවත් වෙනවා නම් භික්ෂුවක් වේවා ගිහි කෙනෙක් වේවා දරුවෙක් වේවා මධ්‍යම වයස කෙනෙක් වේවා මහල්ලෙක් වේවා කවුරු හරි චිත්ත පීඩා මැද ජීවත් වෙනවා නම් ඇයි ජීවත් වෙන්නේ? ඒකට උත්තරයක් තියෙනවා පැහැදිලිවම. එයාගේ හිත එයා දමනය කරගත්තේ නැහැ. ඒ අරමුණු වල දුවගෙන යනවා. ඒ කල්පනාවන්හි නැවත නැවත යෙදී ඉඳලා ඒ ඔස්සේම හිත නැවත නැවත පීඩණයට පත් වෙලා. එහෙනම් නොයේක් අරමුණු වල දුවගෙන යන්න විසිරෙන්න පුද්ගලයා ඉන්නේ සතුටින් නෙමෙයි. පුද්ගලයා ඉන්නේ නිදහසෙ නෙමෙයි. ඒ මනුෂ්‍යත්වේ විඳ ගන්න ඔහුට බෑ. ඉතින් ඒ නිසා හිතේ දමනය හිතේ රැකවරණය
ඔබ අනිවාර්යයෙන්ම සලසා ගන්නට. ඒ රැකවරණය ලබා ගැනීමට පියවර තුනක් මේ ධර්මයේ තුල දේශනා කරනවා. දානය, සීලය, භවනාව. දානයෙන් පරිභාවිත සීලයත්, සීලෙන් දානයෙන් පරිභාවිත භවනාව හෙවත් ප්‍රඥා උත්පාදක මාර්ගයක් යමෙකුගේ ජීවිතයේ තිබේ නම් ඔහුගේ ජීවිතයේ සාන්ති පුරයට යනවා මල් මාවතකින්. ඒකාන්ත සත්‍යයක්මයි. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතාවකාසා කතකුසලා තතෝචුතා සයම්පභා අනුවිචරන්ති නන්දනං තේ තත්ත නන්දන්ති මෝදන්ති. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ කවුරුන් හෝ කෙනෙක් කතාවකාසා කතකුසලා අකුසල ධර්මයන් නොකර කුසල් දහම් කළාට පස්සේ ඒ කුසල ධර්මයන් සඳහා විපාකයක් ලැබෙනවා. වැඩි කාලයක් යන කලින් ඒ විපාකය ලැබෙනවා. නොබෝ කලකින් ඒ විපාකය ලැබෙනවා. කුසල් දහම් රැස් කළාට පස්සේ තව උපරිම වුණොත් අපි මේ මනුස්ස ලෝකේ ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැනේ. ඒ ජීවත් වෙන කාලය අවසන් වෙනකොට පින් පුරපු අයට ඒ පිනේ විපාක දැක ගන්න ලැබෙනවා. දැක ගන්න ලැබෙනකොට මෝදන්ති අප්‍රමාණ සතුටක් ඇති කර ගන්නවා. සයම්පභා අනුවිතරන්ති නන්දනං කියනවා. මේ ශරීරයෙන් රැස් විහිදෙන ආත්ම භාවයක් ලබනවා. මේ ශරීරය ඉතාම ප්‍රනීත වූ දැකුම් කළු රූපයක් බවට පත් වෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ තියෙනවා නන්දන වනය කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ නන්දන වනයට කෙනෙක් ඇතුළු වුණොතින් හැම අරමුණකින් මෙයාට සනීපයක් සතුටක් ගෙන දෙනවා. වචන වලින් කියන්න බෑ. මනුස්ස ලෝකේ උපමාවක් නෑ පෙන්වන්න. ඒ නන්දන වනය දකිනකොටම ඇස් දෙකට ඇතිවන සතුට වචන වලින් කියන්න බෑ. ඒ නන්දන වනය තුළින් එන මිහිරි නාදයන් කන වැකෙනකොට යාට ඇතිවන ප්‍රනීත හැඟීම, වින්දනීය හැඟීම වචන වලින් කියන්න බෑ. ඒ නන්දනවනේ හරහා හමා එන සුළඟ, ඒ පවන් රොද නාසාග්‍රයේ වැදීමත් සමග ඇතිවන ඒ සුවඳ, නැත්තම් ඒ සුගන්ධ රූපයන් ගැන ඇතිවන හැඟීම වචන වලින් කියන්න බෑ. ඒ වගේම ඒ හමන පවන් රොද ගත දැවටෙනකොට ඇතිවන ප්‍රනීත හැඟීම මේ ලෝකෙ කිසිම සැපයකින් ඇති වෙන්නේ නැති තරම්. ඉතින් ඔය වගේ මහා සැපයක් පුද්ගලයෙකුට උදා කර දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය විවර කරන්නේ. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ එපා කරවන්න, ඔබට මේ ජීවිතයේ අසුබයක් අසුබයක් කියලා පෙන්වන්න, එහෙම නැත්නම් ලැබිච්ච මිනිස් ජීවිතේ විඳවන්න බැරි විදියට, සතුටු වෙන්න බැරි විදියට කටයුතු කරන්න නෙමෙයි මේ අමා ධර්මයේ දේශනා කළේ. මෙලොවත් හොඳින් ඉන්න සතුටින්, පරලොවත් හොඳින් උපරිම සතුටකින් ඉඳලා ශාන්තම නිවනින්ම සැනසෙන්න, සැපයෙන් සැපයට පමුණුවන්න, ආලෝකයෙන් ආලෝකයට පමුණුවන්න, අන්ධකාරයෙන් ආලෝකයට පමුණුවන්නයි භාග්‍යවතුන් වහන්සේ මේ අමා ධර්මයේ දේශනා කළේ. ඉතින් දවසක් දා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර, විශාලා මහනුවර මහා වනාන්තරයක් තිබුණනේ. මේ වනාන්තරයේ තිබුණ ශාලාවක්. ඒ ශාලාවට කියන්නේ කූටාගාර ශාලාව කියලා. කූටාගාර කියන්නේ ඒ ශාලාවේ සෑම පරාලයක්ම වහලේ තියෙන එකම තැනකට කේන්ද්‍රගත වෙනවා. ඒ කේන්ද්‍රගත වෙන තැනට කියනවා කැණි මඩල කියලා. ඒ වගේ ගොඩනැගිලි අද ලෝකේ දැක ගන්න ඉතා අපහසුයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ විදිහට කැණි මඩලට සියලු පරාල එකතු කරලා සුවිශාල ශාලා හදලා තිබුණා. මිනිසුන්ට ගිමන් හරින්න, මගීන්ට, පන්තිකයන්ට ටිකක් වෙහෙස නිවාගෙන යන්නට එහෙම හදලා තිබුණා. ඒ වගේම දෙවුරම් විහාරයේ පූර්වාරාමයේ විශාලා මහනුවර ඔය කියපු මහා වනයේ ඒ වගේ ශාලා තිබුණා. ඉතින් ඒවට කලින් කලට බුදුරජාණන් වහන්සේ වඩිනවා. මහරහතන් වහන්සේලා වැඩම කරනවා. වැඩම කරලා බොහොම සතුටින් සමාධි සමාපatti සුව විඳිමින් කල් ගෙවනවා. ඉතින් මේ විදිහට දවසක් දා විශාලා මහනුවර මහා වනයේ කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක ඒ ප්‍රදේශයේ හිටියා බොහොම නමගිය හරි ප්‍රසිද්ධ රාජකුමාරයෙක්. ඒ රාජකුමාරයාගේ නම තමයි සීහ. ගෝත්‍රය තමයි ලිච්ඡවි. ලිච්ඡවි ගෝත්‍රය නැත්තම් ලිච්ඡවි කුලයට අනුයුක්තව පහළ වූ මේ සීහ කියන රාජකුමාරයා බොහොම දැකුම් කළු කෙනෙක්. හරිම ලස්සන රූපයක් තියෙන කෙනෙක්. කොහොමත් ලිච්ඡවීන් කියන්නේ ඉන්දියාවේ හිටපු මිනිස්සු අතර ඉතාම දර්ශනීය ශරීරයක් තිබ්බ. ඒ වගේ ඉතා සුමුදු සමක් තිබ්බ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක තැනක, මහණෙනි, දිව්‍ය ලෝකේ දෙවියෝ දැකලා නැත්තම් අර එන ලිච්ඡවි රාජකුමාරවරු දෙස බලන්න කියලා. ඒ කියන්නේ යාන්තම් හෝ අදහස ගන්නට පුළුවන් ඔවුන් දෙස බැලුවාම. ඒ තරම් රමණීය රූපයක් තිබිලා තියෙනවා ලිච්ඡවි රාජවංශයේ උපදින කුමාර කුමාරිකාවන්ට. ඉතින් මේ සීහ කියලා කියන්නේ අන්න එහෙම ලිච්ඡවි රාජකුමාරයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන හරීම හිතේ පැහැදීමක් තියෙන කෙනෙක්. සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ. දවසක් මේ ලිච්ඡවි රාජකුමාර සීහ සෙන්පතිතුමා, ඒ විතරක් නෙමෙයි මෙතුමා සේනාධිපති කෙනෙක් යුද හමුදාවේ.
ඉතින් මෙතුමා නිතර නිතර තම පිරිස සමග මේ මහා වනයේට ඇතුළු වෙලා බුදු සිරිපා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේට හරීම ආදරේ. බුදුරජාණන් වහන්සේ යම් වනාන්තරයක ඉන්නවා කියලා ආරංචි වුණොත් කොහොම හරි දවසකට වතාවක් දෙවතාවක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. දානේ පූජා කරනවා, ධර්මයේ ශ්‍රවණය කරනවා, ප්‍රශ්න විමසනවා. බොහොම සුහදයි. භාග්‍යතුන් වහන්සේත් එක්ක හරීම හිතවත්. ඉතින් මේ රාජකුමාරයා දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරලා සිරිපාපියුම් වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වෙනවා කියන්නේ ඉදිරියෙන් වාඩි වීම නෙමෙයි. ඉදිරියෙන්ම මුහුණට මුහුණ ලබාගෙන නැත්තම් මුහුණට මුහුණ පෙනෙනසේ වාඩි වීම නෙමෙයි. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නම දකුණු පසින් හෝ වම් පසින් ටිකක් ඈතට වෙන්න, වැඩි ඈතට වෙන්නත් නෙමෙයි, වැඩි ලං වෙන්නත් නෙමෙයි. වාඩි වීමට තමයි එකත් පසෙක වාඩි වුණා කියන්නේ. දකුණු වංශයට ටිකක් බර වෙන්න, එහෙම නැත්නම් වම් පැත්තට ටිකක් බර වෙන්න වාඩි වෙනවා. ඒක මේ ඉතිහාසයේ හිටපු මිනිස්සු අනුගමනය කරපු දෙයක්. අපි හිතමුකෝ දැන් බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා. ඉදිරි පැත්තෙන් නම් හුළඟ හමන්නේ සාමාන්‍ය නුවණ තියෙන බුද්ධිමත් අය ඒ හුළඟ හමන පැත්තෙන් වාඩි වෙන්නේ නැහැ. හේතුව තමයි තමන්ගේ ශරීරයේ තියෙන දහඩිය ගඳ, ඒ වගේම ශරීරයෙන් හමන දුගඳ ඒ පවනත් සමග මුහු වෙලා එන්නට පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් ප්‍රඥාවන්ත මිනිස්සු, නුවණ තියෙන මිනිස්සු, ශික්ෂණයක් ලැබුව මිනිස්සු තැනකට ගියාට පස්සේ හැසිරීම ගැන දැඩි අවධානයක් යොමු කරනවා. මම කොතනද වාඩි වෙන්න ඕනි, කොහොමද මම කතා කරන්න ඕනි, මොන වචනද මම කතා කරන්නට ඕනි, ඒ වගේම මම ඉස්සෙල්ලාම කතා කළ යුතුයිද, එහෙම නැත්නම් කතාවක් පැන නගිනකන් සිටිය යුතුයිද, මේ සෑම කරුණක් ගැනම බුද්ධිමත් මිනිස්සු අවධානය යොමු කරනවා. ඉතින් ස්වාමින් වහන්සේලත් ඒ අවධානය යොමු කරන්නට ඕන. කොහොම වුණත් එදා මේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටිලා වන්දනා කරලා එකත් පසෙක පාඩි වෙලා ප්‍රශ්නයක් විමසනවා. මොකක් මේ ප්‍රශ්නය? සක්කානුකෝ භන්තේ සම්දිත්තිකං දාන පලම් පඤ්ඤා පේතු. ස්වාමීනි, තුන් ලොවක් දිනු ධර්මරාජ බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේට පුළුවන්ද මේ අස්පනා පිටම දානේ විපාක ලැබෙන හැටි පෙන්වන්න? පරලෝකෙදි නෙමෙයි, මේ ලෝකෙදි දන් දුන්නාම මෙලොවදී විපාක ලැබෙන හැටි පෙන්වන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. සැබවින්ම මේ ලෝකෙ මිනිසුන්ට මේ ජීවිතේම දන් දීලා මේ ජීවිතේම විපාක ලැබෙනවා නම් හැම දෙනාම වගේ දන් දෙනවා. අපි අද පූජා කරනවා දානයක් මහා සංඝරත්නයට. එයාට මේ ජීවිතේම වැඩි කාලයක් යන කලින් ඒ දානය නිසා ආයු වර්ණ සැප බල ප්‍රඥා මේවා ලැබෙනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා තව තවත් දන් දෙනවා. ඉතින් ඒ කාරණය සුලභව දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් යම් ආනිසංස ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මොනවද ඒ ආනිසංස කියලා. සක්කා සීහಂತಿ භගවා අවෝච. සීහ පුළුවන් පෙන්වන්න මේ ජීවිතේම දන් දෙන කෙනාට මේ ජීවිතේම සැපේ සතුට ලැබෙන හැටි පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සීහ නැවත ස්වාමීනි අනුකම්පාවෙන් පෙන්වා දෙන සේක්වා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දායකෝ සීහ දානපති බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. ඔන්න පළවෙනි ආනිසංසය කාටද? දන් දෙන කෙනාට ලැබෙන. මේ ලෝකේ දන් දෙන කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එයාට ලැබෙන පළවෙනි ආනිසංසය මොකක්ද? දායකෝ සීහ දානපති බහුනෝ ජනස පියෝ හෝති මනාපෝ. දන් දෙන කෙනා බොහෝ දෙනාට ප්‍රියයි මනාපයි. අපි ඒක සාමාන්‍යයෙන් මෙහෙම තේරුම් ගමුකෝ බලන්න. දැන් ගිහි ගෙදරක ඉන්න කෙනෙක් තනියම කන්නේ බොන්නේ නැහැ. අසල් වැසියන්ට, තම නිවසේ ඉන්න ඥාති හිතවතුන්ට, සහෝදරයන්ට බෙදා දීලා යමක් අනුභව කරනවා. ඒ වගේම තමන්ට යමක් ලැබෙනකොට ඒක බොහෝ දෙනාට සාධාරණය කරනවා. තනියෙන්ම බදා ගන්න හදන්නේ නැහැ. අන් අයට තමා සතු දෙයින් යමක් පරිත්‍යාග කරනවා. පරිත්‍යාග කරන කෙනා ගැන ප්‍රියමනාප හැඟීමක් ඇති වෙන්නේ නැද්ද ලෝකේ? ඒකාන්තයෙන් ඇති වෙනවා. දන් දෙන කෙනා කාටත් ප්‍රිය කෙනෙක් වෙනවා. මිනිසුන්ට විතරක් නෙමෙයි, දන් දෙන කෙනා දෙවියන්ටත් ප්‍රිය කෙනෙක් වෙනවා. ඒමතුත් නෙමෙයි, දන් දෙන කෙනා බ්‍රහ්මයන්ටත් ප්‍රිය කෙනෙක් වෙනවා. ඔබත් එක්ක ඉන්න ඔබේ යහළුවෙක් හිතවතෙක් අතහැරීම පුරුදු කරන මනම් පුළු පුළුවන් විදිහට දන් පැන් පූජා කරන මනම් අනුග්‍රහ කරන මනම්. මේ දානය කියන්නේ බත් වේලක් ලබා දීමම නෙමෙයි, එයාගේ ශක්ති පමණින් එයාට අවශ්‍ය දේ මොනවද කියලා හොයලා බලලා ඇඳුම් දන් දෙන්න පුළුවන්, ආහාර පාන දන් දෙන්න පුළුවන්, ගේ දොර දන් දෙන්න පුළුවන්, බඩු මුට්ටු දන් දෙන්න පුළුවන්, දැනුම දන් දෙන්න පුළුවන්. ඒ වගේම නොයෙක් විදිහ පරිත්‍යාගයන් කරන්න පුළුවන්. කැප වූ සරුප් වූ යහපත් වූ පරිත්‍යාගයන්. දැන් මද්ද්‍රව්‍ය වගේ දෙයක් දෙනවා කියන එක ඒක දානයක් නෙමෙයි, ඒක අසත්පුරුෂ දානයක්. ඒ දානෙන් ඒ යම් කිසි කෙනෙක් ඒ වගේ දානයක් දෙනවා නම් එයා කරන්නේ වසපෙවීමක් වගේ තව කෙනෙකුට. වසපෙව්වොත් යහපතක් වෙන්නේ නැහැ නේ, වසපෙව්වොත් ඝාතනය වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා යහපත් වූ දානයන්
අතහැරීම යම් කිසි කෙනෙක් මේ ලෝකෙ පුරුදු කරනවා නම් එයා බොහෝ දෙනාට ප්‍රිය වූ මනාප වූ කෙනෙක්. ප්‍රියයි මනාපයි කියන්නේ එයාට ආදරය කරනවා ලෝකෙම. ඒක සාමාන්‍ය දෙයක්. කවුරුන් හෝ මේ ලෝකෙ අපි හිතමු යම් රජවරයෙක් කියලා. ඒ රජතුමා තම වාසීන්ට එහෙම නැත්නම් තම වැසියන්ට දන් පැන් දෙනවා. ඒ වගේම පරිත්‍යාගයන් සිඳ කරනවා. ඔවුන්ගේ සුඛ විහරණය සලසා දෙනවා. ඒ රජතුමාට හැමදාම රජපුටුවේ ඉන්න ලැබෙනවා. යම් ඇමතියෙක් කියලා අපි හිතමුකෝ. යම් ප්‍රභූවරයෙක් කියලා, යම් මුලාදෑනියෙක්. එයා ජනතාවට සලකනවා. හොඳට සලකනවා. වැඩිය නෙමෙයි. තමන් ඉටු කරනු ලබන සේවයක් තියෙනවනේ. අන්නේ සේවය හයට ඉටු කිරීමත් දානයක් වෙනවා. කොහොමද දානයක් වෙන්නේ? තමන් යම් වැටුපක් ලබනවා. හැබැයි මේ වැටුපටත් වඩා අතිරේක වශයෙන් අපි හිතමුකෝ කෙනෙකුට දවසකට පැය 8ක කාලයක් වැඩ කරන්න තියෙනවා. එයා පැය 8කුත් මිනිත්තු 10ක් වැඩ කරනවා. බොහෝම ඉවසීමෙන් යුක්තව කරුණා මෛත්‍රියෙන්. එයා වැඩි වෙලාවක් වැඩ කරපු නිසා වැඩි වෙලාවක් වැඩ කිරීම තුලින් ජනතාවට යම් සේවයක් සැපයෙනවා නම් අන්න එතන දානයක් තියෙනවා. එහෙනම් මේ රැකියාවල් කරන, ගිහි ගෙදර ජීවත් වෙන ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ ජීවිතය තුලින් දානය පුරුදු කරන්න. තමන් ඉන්න තැනින්දන් දානය පුරුදු කරන්න. දානේ ආමිස වශයෙන් දෙන්න පුළුවන්, ධර්ම දානයක් වශයෙන් දෙන්න පුළුවන්, අභය දානයක් වශයෙන් දෙන්න පුළුවන්, ප්‍රතිපත්ති දානයක් වශයෙන් දෙන්න පුළුවන්. බොහොම ගැඹුරුයි. කොහොම වුණත් මේ දානේ පුරුදු කරපු කෙනා නම් කාගේවත් නින්දාවට පාත්‍ර වන්නේ නැහැ. ලෝකෙ දිහා හිතලා බලන්න. කවුරු හරි කෙනෙක් අතහරිනවා නම්, තම ජනතාව ගැන හිතනවා නම්, තම ජන වර්ගයාට සහනයක් සැපෙව්වා නම්, ඒ පුද්ගලයා හැමදාම මිනිස්සු අතර රැඳිලා ඉන්නවා. ඒ පුද්ගලයා හැමදාම මිනිසුන්ගේ ආදරයට ගෞරවයට බඳුන් වෙනවා. මිනිසුන්ට පුළුවන් අපිට කරුණාව දානය කරන්න, මෛත්‍රී දානය කරන්න, කරුණාවෙන් මෛත්‍රියෙන් සත්වකට සලසන්න ආමන්ත්‍රණය කරන්න, මිහිරි වදනින් කතා කරන්න පුළුවන්. වැඩිය නෙමෙයි, hina වෙලා තව කෙනෙකුගේ හිතක් නිවෙන විදියට මිහිරි වචනයෙන් කතා කරන්න මිනිසුන්ට පුළුවන්නේ. එහෙම කතා කරනවා කියන්නේ එතනම දානයක් තියෙනවනේ. තව කෙනෙකුගේ හිතක් සැනසෙනවා නම්, තව කෙනෙකුගේ හිතක් නිවි යනවා නම් ඒ වචන වලින් එතනත් යම් දානයක් තියෙනවා. හැබැයි මේ කියන ධර්ම මාර්ගය තුළ යහපත් වූ, අර්ථ සහිත වූ, මෙලොවට පරලොවට වැඩ ඇති වචන කතා කරලා තව කෙනෙකුගේ හිත නිවනවා නම් එතනත් තියෙන උතුම් දානයක්. ඉතින් ඒ දානය ඔබට ලබා දෙන්න පුළුවන්නේ ඔබට කටක් තියෙනවා, කතා කරන්න පුළුවන්, වචන දන්නවා, ඔබ ඇසුරු කරන පිරිසක් ඉන්නවා. ඒ අයට මිහිරි වචනෙන් කතා කරන එකේ ඇති නරක මොකක්ද? ඒ අය දිහා ප්‍රියමනාප ඇසින් බලන එකේ ඇති නපුර මොකක්ද? ඒ අය දිහා ආදරයෙන් බලලා, මෛත්‍රියෙන් කතා කරලා, තමන් දන්න දෙයක් කියලා දීලා යහපත පිණිස කටයුතු කිරීමේ ඇති නපුර මොකක්ද? මේ ජන සමාජයට අවශ්‍ය වන්නේ හොඳ හිතක් පපුවක් තියෙන, ගුණධර්මවල රස හඳුනන මිනිස්සු. එහෙම ජන සමාජයක ජීවත් වෙන්න හරි පහසුයි. අද වෙනකොට මේ ජන සමාජයේ යම් බඳු අසම බවක්, විසම බවක් තියෙනවා නම් ඒ සත්පුරුෂ ගුණ හඳුනන මිනිසුන්ගේ අඩුව තමයි එතනින් පිළිබිඹු වෙන්නේ. ලැබිච්ච ජීවිතයේ නොයෙක් හැඟීම් ධාරා මතු වෙනකොට වග විභාගයකින් තොරව ඒ උපදින හැඟීමට වසඟ වෙනවා කියන එක නෙමෙයි මිනිසත්කම. එනිසා හඳුනා ගන්නට ඔබ බුද්ධිමත් නම් මේ මොහොතේ ජීවිතය කියන්නේ ලස්සන වෙන්නේ ගුණධර්ම වලින්. ජීවිතය කියන්නේ ගුණධර්ම වලින් ලස්සන වුණාට පස්සේ ඒ ජීවිත මිහිර තව බොහෝ දෙනා විඳ ගන්නවා. ලස්සන මලක් පිපුණාම සුවඳ හමනකොට දිගන්තයෙන් බමර සමූහයා ඒ මල වෙත ඇදී එනවා වගේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෛත්‍රියෙන් පිරී ගිය, කරුණාවෙන් පිරී ගිය, මේ කිව්වා වගේ දානය පුරුදු කරන කෙනෙක් වුණාම බොහෝ දෙනාට ප්‍රිය වූ මනාප වූ කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මේ ලෝකෙට ප්‍රියමනාප කෙනෙක් වෙන්න නම් දානය පුරුදු කළ යුතුමයි. දානය නිකං කරන්න බෑ. මෛත්‍රියක් තියෙනට ඕනි දානයක් දෙන්නට. දන් පැන් පුරුදු කරන්නට අතහැරීමක් තිබිය යුතුමයි. කෙනෙකුට හිතන්න පුළුවන් අනේ අපට කොහින්ද දන් දෙන්න මුදල්, අපට කොහින්ද දන් දෙන්න වස්තු, අපි බොහොම අමාරුවෙන් මේ යැපිලා ඉන්නේ කියලා. ඒ අත කල්පනා කරන්නට ඕනි බොහොම අමාරුවෙන් යැපුණේ ඇයි? බොහොම අමාරුවෙන් පෙර දන් දීපු නිසා. දන් දීලා නැති තරම්. එනිසා තමයි දැන් අමාරුකම් එන්නේ, අපහසුකම් එන්නේ, නැති බැරිකම් එන්නේ. ඒක තේරුම් ගන්නකම්ම ඒ මනුස්සයාට යහපතක් සිදුවන්නේ නැහැ. එහෙනම් ඒ කාරණේ තේරුම් ගත්ත දවසර තමයි ඒ යහපතේ අර්ථය සැලසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් පැන් පූජා කරන කෙනාට මේ ජීවිතය තුලදීම බොහොම කීර්ති නාමයක් ඇති වෙනවා. අනාථපිණ්ඩික සිරතුමා කියන ශ්‍රී නාමය අපි අදත් සිහි කරනවා. ඇයි ඒ 54 කෝටියක ධන පරිත්‍යාගයෙන් දෙව්රම් මහා වනාරණ ඉදි කළා. විශාකා නැමැති ශ්‍රී නාමය අදත් අපි සිහි කරනවා. ඇයි ඒ 27 කෝටියකට වැඩි ධන පරිත්‍යාගයකින් පූර්වාරාමයේ ඉදි කළ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතිහාසගත වෙන මහා දානපතියෝ ඉන්නවා. ඒ හැම දානපතියෙක්ම ඔබ අහලා තියෙනවද කවුරුවත් දන් දීලා දුප්පත් වුණා කියලා?
ලෝකෙ හදවතින්ම දන් දෙන කෙනා දුප්පත් වෙන්නේ නැහැ. ඇස් පනා පිටම යා පොහොසතෙන් බවට පත් වෙනවා. හැබැයි බලාපොරොත්තුවකින් තොරව දන් දෙන්න ඕන. බලාපොරොත්තු හිතේ තියාගෙන මේ දේ ලබන්නයි මම දන් දෙන්නේ කිව්වොත් ඒ දාණය ලෝභයෙන් කිලුටු වෙනවා. දාණය ලෝභයෙන් කිලුටු නොවි පුරුදු කරන්න පුළුවන් නම් එයාට ඇස් පනා පිට දාණ්‍ය ආනිසංස ලැබෙනවා. දෙන කෙනාට ලැබෙනවා කියලා ජනමහරේ කියමනක් තියෙනවා. දුන්නොත් තමයි ලැබෙන්නේ කියලා. ඒක ඇත්තක්මයි. දුන්නොත් සැබවින්ම ලැබෙනවා. ඔබට පුළුවන් ඔබේ නිවසේ හැමදාකම දවසකට උදේ වරුව එක වේලක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාවක් පූජා කරන්න, ආහාර ටිකක් පූජා කරන්න, ඒ වගේම පැන් වීදුරුවක් පූජා කරන්න ඔබට පුළුවන්. එහෙම දෙයක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් පහන් ආලෝකයක් පූජා කරන්න, සුවඳ කූරක් පූජා කරන්න, ඒ වගේම මල් දෝතක් පූජා කරලා දනින් වැටලා නමස්කාර කරන්න, මේවා කරන්න පුළුවන්. කිසිම වෙහෙසක් නැතිව බොහොම පහසුවෙන් සිද්ධ කරන්නට පුළුවන්. පුළුවන්කම තිබියදී කම්මැලිකම නිසා හෝ වෙන යම් කාරණයක් නිසා හෝ මඟ හරිනවා නම් ඒ මඟ හරින්නේ ඔබේ සැපය ඔබ එපා කියලා ඈත් වෙනවා. එනිසා මතක තියාගන්නට ඔබට පුළුවන් ඔබ ඉන්න තැන ඉඳන් පුංචියට නැත්තම් ටික ටික මේ දාන මේ පින්කම දානය පුරුදු කරන්න. ඒ සඳහා අද අදම පේවෙන්න. දැන් මේ වස් කාලයක්නේ ගත වෙලා යන්නේ. ඔබේ පන්සලට යන්න, ගමේ පන්සලට ගිහිල්ලා ස්වාමින් වහන්සේ බැහැ දකින්න, උන්වහන්සේට වන්දනා කරලා උන්වහන්සේට සිව්පසයෙන් පුළුවන් විදිහට පූජා කරන්න, එකම දන් වේලකව පූජා කරන්න පුළුවන් විදිහට. සම්බෝලයි බතුයි හරි කමක් නෑ අපේ වචනයෙන් කිව්වොත්. ඔබට පුළුවන් ලුණු කැඳක් හරි හදලා ගිහිල්ලා පූජා කරන්න. එහෙම කරන්න ඔබේ සැනසීම ඔබ කැමති නම්. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරංසීහ දායකං දානපතින් සන්තෝ සප්පුරිසා භජಂತಿ ඉදම්පි සම්දිත්තේකං දාන පලං. මේ ලෝකේ සාන්ත සත්පුරුෂයෝ ඉන්නවා. ඒ කියන්නේ හොඳ අදහස් තියෙන, ගුණ අගයන, යහපත් ආචාර සමාචාර ඇති, හැදිච්චකම් තියෙන මිනිස්සු ඉන්නවා ලෝකේ. අර දන් දෙන කෙනාට එහෙම මිනිස්සු එකතු වෙනවා. ඒක දානේ ආනිසංසයක්. සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් තමා වටා එකතු වෙනවා යමෙක් පරිත්‍යාග කරනවා නම්, දන් දෙනවා නම්. ලෝකෙ දිහා බලන්න විමසලා දන් දෙන අයට මිනිස්සු කැමති නැද්ද? මිනිස්සු ආදරය කරන්නේ නැද්ද? ජන සමාජයම ආදරය කරනවා. ඒ වගේම සත්පුරුෂ වූ කල්යාණ මිත්‍රයෝ එයා වටා එකතු වෙනවා. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් දන්පැන් පූජා කරනවා නම් ඒ දන්පැන් පූජා කරන කෙනාගේ නිවසට සංඝරත්නය වඩිනවා. ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඒකම මොනතරම් වටිනවද? යම් ස්වාමින් වහන්සේ නමක් යම් නිවසකට පිණ්ඩපාතේ වඩිනවා නම් ඒ නිවසට, ඒ නිවෙස් වැසියන්ට ඒක ආශිර්වාදයක්. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සත්පුරුෂයෝ සාන්ත වූ සිත් ඇති අය, විරාගී නිවුණ හද මඩලක් ඇති අය මේ දන් දෙන කෙනා ඇසුරු කරන්න, දන් දෙන කෙනාගේ ඇසුර ලබන්න කැමති වෙනවා කියලා. මේ දානයානි සංසයක්. එහෙනම් මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ, මේ ලෝකයේ යහළු මිතුරෝ අපිට වැඩි කරගන්න ඕනි නම් යහපත් යහළු මිතුරෝ, අයහපත් අය නෙමෙයි, දානියමයි හේතු වෙන්නේ. දදම් මිත්තානි ගන්හති, දන් දීමෙන් මිත්‍රයෝ ලැබෙනවා කියන එක සත්‍යයක්මයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ බදාරෙනවා පුනච පරංසීහ දායකස්ස දානපතිනෝ කල්යාණෝ කිත්තිසද්දෝ අම්භුග්ගච්ඡති ඉදම්පි සම්දිත්තේකං දාන පලං. දන් දෙන කෙනාගේ කීර්ති නාමය දිගන්තයේ පැතිරලා යනවා. ඒ කියන්නේ අසවල් කෙනා දන් දෙන කෙනෙක් කියන කිතු ගොස කීර්ති නාමය පැතිරලා යනවා. දානපතියෝ එදත් හිටියා ලෝකේ, අදත් ඉන්නවා. ඔවුන්ගේ නම් මෙලොව නෙමෙයි පරලොවත්, ඒමතු නෙමෙයි මිනිස් ලෝකෙ, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ පවා පැතිරලා යනවා. අනාථ පින්ඩික මහා සිරතුමා දන් දීපු හැටි අදත් ලෝක ප්‍රසිද්ධයි. අනාථ පින්ඩික සිරතුමාගේ මහා දාන සාගරය ගැන අදත් ලෝකේ බොහෝ දෙනා කතා කරනවා. එනිසා දන් දීපු කෙනාගේ කීර්ති නාමය යුගයෙන් යුගයට, හදවතින් හදවතට ඒකාන්තයෙන්ම යාවෙනවා. ඒ දන් දෙන කෙනා මේ ජන සමාජය තුළ ප්‍රභූත්වයට, පිළිගැනීමට, ආදරයට බඳුන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ලෝකෙ කෙනෙක් හොඳට දානය පුරුදු කරනවා, සීලය පුරුදු කරනවා, දානයයි සීලයයි පුරුදු කරලා එයා ජීවිතය අවසාන භාගයට එළඹෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා විදේශ රටකට ගිය තමන්ගේ ඥාතිවරයෙක්, තමන්ගේ හිතවතෙක්, අම්මා තාත්තා, දුව දරුවෝ මේ අය පිළිගන්නට අපි යනවා. ඒ විදේශ රටේ ඉඳන් ආවට පස්සේ පෙරගමන් කරනවා. පෙරගමන් කරලා මේ අය බොහොම ආදරෙන් සිප වැළඳගෙන පිළිගන්නවා. බොහෝ කලකින් දැකපු නිසාත්, තමන්ගේ කෙනෙක් නිසාත්, සමහර විට තමන්ගේ ඥාතියෙක් නිසාත්, තමන්ට බොහෝ උපකාර කරපු කෙනෙක් නිසාත්,
ඒවගේම ප්‍රියමනාප කෙනෙක් නිසාත් ඒ පුද්ගලයා තමාට බොහෝම ප්‍රියයි මනාපයි. ඉතින් ඉස්සෙල්ලාම බොහෝ කාලයකට පස්සේ දකින්නකොට විදේශ ගමනක් ගිහිල්ලා අවුරුදු ගාණක් සේවයේ යෙදිලා රැකිරක්ෂා කරලා මිල මුදල් හම්බ කරගෙන එනකොට මගට ගිහිල්ලා පෙර මගට ගිහිල්ලා පිළිගන්නේ යම්සේද අන්න ඒ වගේ කළ පින් නැති කෙනා මෙලොවින් පරලොවට යනදා අර කළ පින විසින් ඒකාන්තයෙන් පිළිගනු ලබනවා. ආදරයෙන් පිළිගනු ලබනවා. සතුටින් පිළිගනු ලබනවා. එයා කිසි තැනක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් යන යන තැන ප්‍රතික්ෂේප වුණා නම් බලාපොරොත්තු ඉටු වුණේ නැත්නම් තමන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු වන වෙලාවට ඉටු වුණේ නැත්නම් යන යන තැන පරාජය නම් අත් වුණේ යන යන තැන ඔබ ප්‍රතික්ෂේප වෙනවා නම් ඇයි එහෙම වුණේ? හොඳට හිතන්න. මොකක් හෝ හේතුවක් තියෙනව නේද? සමහර කෙනෙක් යන යන තැන පිළිගන්නවා. සමහර කෙනෙකුට යන යන තැන මුල් පුටුව හිමි වෙනවා. යන යන තැන මිනිස්සු ආදරය කරනවා. කීර්ති නාමය පැතිරලා යනවා. මොකක් හෝ හේතුවක් තියෙනව නේද? එකම මනුස්ස ලෝකේ ඉන්නේ. මනුස්සය උපදින්නේ මව්කුසකින් ඒ විදිහට ඉපදිච්ච මිනිස්සු. ඇස් දෙකක් තියෙන, කටක් නහයක් බඩක් තියෙන මිනිසුන්ගේ ඇයි මේ වෙනස කියලා ඔබ මොහොතකටවත් හිතුවද? මේ වෙනසට හේතුව තමයි හේතුඵල ධම. මේ වෙනසට හේතුව තමයි කර්මඵල ධර්මය. යම්බඳු කර්මයක් කළා නම් එබඳු විපාකයක් ලැබෙනවා. ඔබට මේ ජීවිතේ පිළිගැනීම, කීර්ති නාමය, මේ හැමදේම ලැබෙන්නට දානීය නැමැති හේතුව සම්පූර්ණ කළා තිබුණා ඔබ. සීලය නැමැති හේතුව සම්පූර්ණ කළා. දානයයි සීලයයි නැමැති හේතුන් සම්පූර්ණ වුණාම සැප සම්පත් අඩු වෙන්නේ නැහැ. කීර්ති නාමය අඩු වෙන්නේ නැහැ. ඒක සත්‍යයක්මයි. අදහා ගන්නව නම් එහෙමයි, අදහා නොගන්නව නම් එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධහම ප්‍රතික්ෂේප කරන්නට අපි කාටවත් කිසිම අයිතියක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මේ ධහම ලෝකෙට දේශනා කරන්නේ කල්පගානක පරිේශණයකින් අනතුරුව. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දෙන කෙනාගේ කීර්ති නාමය කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගච්ඡති පැතිරිලා යනවා. ඉදම්පි සම්දිට්ඨිකං දාන පළං. දැන් මේ සීහ සෙන්පතිතුමාටනේ දේශනා කරන්නේ. මේක ඇස්පනා පිට ලැබෙන ආනිසංසයක්. ඇස්පනා පිට ඇස් ඉදිරි පිට ලැබෙනවා. ඒ කාන්තෙන් දන් දෙන කෙනා ඒ දන් දීම මුල් කරගෙන බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඊළඟට සාන්ත සත්පුරුෂ යහළු මිතුරු පිරිසක් එයාමට එකතු වෙනවා. ඒ වගේම දන් දෙන කෙනාගේ කීර්ති ඝෝෂාව දිගන්තේ පැතිරලා යනවා. රටින් රටට, රාජ්‍යෙන් රාජ්‍යයට පැතිරලා යනවා. ඔය ඒ කාලේ ඉන්දියාවේ හිටපු දඹදිව් වාසී ස්වාමින් වහන්සේලා ලංකාවට වඩිනවා. ලංකාවට වඩින්න හේතුව තමයි ලංකාවේ මිනිස්සු දන් දෙනවා. හොඳට සංඝෝපස්ථාන කරනවා. හොඳට බුද්ධෝපස්ථාන කරනවා. එනිසා අපිට පහසුවෙන් පිණ්ඩපාතේ ලබාගෙන භාවනාවේ යෙදී සසර දුකෙන් අත මිදීමට කටයුතු කරන්න පුළුවන් කියලා එදා හිටපු ඒ ඉන්දියා පරිසරයේ හිටපු ස්වාමින් වහන්සේලා ලංකාවට ඇවිල්ලා තිනවා. අන්නේ වගේ දන් දෙන අයගේ කීර්ති නාමය දිගන්තේ පැතිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට දේශනා කරනවා පුනච පරන්සීහ දායකෝ යඤ්ඤ දේම පරිසං උපසංකමති. යදි කත්තිය පරිසං, යදි බ්‍රහ්මණ පරිසං, යදි ගහපති පරිසං, යදි සමන පරිසං විසර දෝව උපසංකමති අමං කුභූතෝ. මේ දන් දෙන කෙනා දානපතියා යම් පිරිසක් මැදට යනවනම් ඒ පිරිස රජ පිරිසක් වෙන්න පුළුවන්, සිටුවරු පිරිසක් වෙන්න පුළුවන්, ගෘහපතිවරු පිරිසක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ශ්‍රමණ පිරිසක් වෙන්න පුළුවන්. කොතෙන්ට ගියත් එයාට අමංකු භූතෝ මකු නොවි. එහෙම නැත්නම් ඔළුව පාත් කරගෙන මූණහංගගෙන නෙමෙයි ඍජුව යෑමේ හැකියාව ලැබෙනවා. ඕනම පිරිසක් ගෙදරියට ඍජුව යන්න පුළුවන් ආත්ම ශක්තියක්, පෞරුෂයක් ඇති වෙනවා කාටද? දන් දෙන කෙනාට. දානේ නිසා එයාගේ හිතේ ලෝභය සෑහෙන මට්ටමකට අඩු වෙනවා. දානේ මුල් කරගෙන ලෝභය අඩු වෙනවා කියන්නේ අපව සසරට ඇදබැඳලා තබන දැවැන්ත කෙලෙසයක්, දැවැන්ත කාම උපාදානයක් නැති වෙන්නට මේ දානේ හේතු වෙනවා. දන් දෙනකොට ඉස්සෙල්ලාම පිරිසුදු වෙනවා හදවත. ලෝභය නැමැති කාලුසිය කිලුට, මේ ලෝභය නැමැති කළු අඳුරු වලාකුළු ඉවත් වෙලා එයාගේ හදවතේ යම් පැහැදීමක් ඇති වෙනවා මේ දානයත් සමග. දානය හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුංචි දෙයක් වුණත් තව කෙනෙකුට අතහරිනවා කියන එක දියුණු හදවතක ලක්ෂණයක්. එනිසා මේ ජන සමාජයේ මිනිසුන්ට නැති බැරිකම්, අඩුපාඩු,
නොයෙක් කරදර බාධක මේ කාලේ සෑහෙන මට්ටමකට වැඩිනේ. ඉතින් මේ වෙලාවේ කරන්නට ඕනි ඒව ගැන හිත හිතා ගැටි ගැටි පුද්ගලයොත් සමග වෛර හදාගෙන එහෙම ඉන්න එක නෙමෙයි. දවසේ පැය 24න් වැඩි වෙලාවක් හිත නරක් කරගෙන කොයි වෙලාවේ බැලුවත් රවාගෙන කොයි වෙලාවේ බැලුවත් මුහුණක සිනහ කඳුලක් නැති තත්වයට මිනිස්සු වැටිලා. ඇයි මෙහෙම වෙන්නේ? පුදුම තරංගයකට බැහැගෙන. ඇයි මෙහෙම මිනිසුන්ගේ මනස වියරු වැටිලා තියෙන්නේ? මේ මිනිසුන්ට ඇයි සතුට අහිමි වෙලා තියෙන්නේ? කාසිනෝට්ටු නැතිකමම එකම හේතුවද? ඒක එහෙම නෙමෙයි. එහෙනම් කාසිනෝට්ටු තියෙන අය සතුටින් ඉන්න එපාය. මේ මුදල් පිළිබඳව, දේපළ පිළිබඳව, වස්තු පිළිබඳව, කාම වස්තු පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ චින්තනයේ ඇති අඩුපාඩු, හිතන විදිහයි එතන අවුල් වෙලා තියෙන්නේ. එයා ඒ හිතන විදිය නිවැරදි වෙන්න නිවැරදි වෙන්න මේ ධර්ම මාර්ගයට එකඟ වෙන්න එකඟ වෙන්න මේ පුද්ගලයාට පුළුවන් සැනහිල්ලේ සතුටින් මේ ලෝකේ ජීවත් වෙන්න. කාටද කරදර බාධක නැති වුණේ ඉතිහාසයේ? මොන රජතුමාද ලෙඩ නොවී හිටියේ? ඔබ හිතන්න ඕනේ මේ විදියට. මොන මිනිස්යාගේ මොන ගැහැණියගේ ශරීරයේද නොදිරා ගියේ? කාගේ කෙස් කලඹද ඉදෙන්නේ නැතුව පැවතුනේ? කවුද නාකි නොවී හිටියේ මේ ඉතිහාසයේ? උපන් හැම මිනිහෙක්ම වයසට ගියා. උපන් හැම කෙනෙක්ම ලෙඩ වුණා. උපන් හැම කෙනෙක්ම කායික මානසික පීඩාවන්ට මුහුණ දුන්නා. උපන් හැම කෙනෙකුටම ප්‍රියමනාප පුද්ගලයන් තමන්ගෙන් වෙන්වීමේ දුක විඳින්නට සිද්ධ වුණා. මගේ අම්මටත් මගේ තාත්තටත් ඒ වගේම මගේ පරම්පරාවයටත් ඔබ එහෙම හිතන්නට ඕනි. මේ හැම දෙනාටම මේ උරුමය සිද්ධ වුණා ඉතිහාසයේ. මම විතරක් නෙමෙයි එකම කෙනා ජරාවට පත්වන, මම විතරක් නෙමෙයි එකම කෙනා ලෙඩ රෝග හැදෙන, මම විතරක් නෙමෙයි එකම කෙනා මානසික පීඩාවන්ට මැදිවෙන. උපන් හැම මිනිසාටම මේක පොදුයි. ඉතින් මේ පීඩා මැද හැමදාම මේ පීඩාවන් අල්ලාගෙන, මේ පීඩාවන් ආත්ම සංඥාවෙන් අල්ලාගෙන, මට දුක් වෙනවා, මට ගහනවා, මට බනිනවා, මට දොස් කියනවට වඩා මේක ධර්ම නියාමයක් හැටියට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉතාම වැදගත් කාරණේ. මේ ජීවිතයේ ධර්ම ස්වභාවයක් හැටියට, හේතුඵල දහමක් හැටියට, කර්මඵල දහමක් හැටියට හඳුන ගන්නකම්ම සැබවින්ම සතුටක් නම් එයිද කියලා කියන්න බෑ. මිනිස්සු සතුට වෙනුවෙන් නොකරන දේවල් නැති තරම්නේ. පාපයයි කියලා හිතන්නේ නැහැ සමහර මිනිස්සු සතුට වෙනුවෙන්. මේක අකුසලයක් කියලා හිතන්නේ නැහැ සතුට වෙනුවෙන්. සතුට ලබන්න ඕනම ගණයක දෙයක් කරන තත්වයට මිනිස් මනසක් වැටිලා තියෙන්නේ. ඇයි? සැබෑ සතුට ලැබෙන්නේ කුමකින්ද කියලා නොහඳුනන නිසා. ඇත්තටම මේ ලෝකේ මිනිස්සු දන්නවා නම් මෙන්න මේ විදිහටයි සතුට ලැබෙන්නේ ලෝකේ කියලා. මේ ලෝකේ කවුරුවත් පව් වැඩ කරන්නේ නැහැ. මේ ලෝකේ කිසි කෙනෙක් වචනයකින් බොරුවක් කියන්නේ නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් දන් නොදී ඉන්නේ නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් දුස්සීලව කල් ගෙවන්නේ නැහැ. සතුට ඇත්තටම ලැබෙන්නේ කොහොමද කියලා දන්නවනම්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ මනාව තෝරා පහදා දුන්නේ ඔබ සතුටින් තියන්න මිසක් ඔබ දුකින් තියන්න නෙමෙයි. මේ අමා ධර්මයම ඔබට දේශනා කළේ ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන්. පුංචි සතුටක් නෙමෙයි, ලාමක සතුටක් නෙමෙයි, දවසකින් දෙකකින් නැතිවෙන සතුටක් නෙමෙයි, නිවනින් නිවෙනතුරු පවතින සතුටක් බවට පත් කරන්න. එහෙනම් සතුටේ උල්පත බුදුරජාණන් වහන්සේ, විරාගයේ උල්පත බුදුරජාණන් වහන්සේ, සැනසීමේ ආදරයේ උල්පත බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබූ දහම් දායාදයේ ඇති සත් වගම සදාතනික සුවය වෙත පියමන් කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සීහ සෙන්පතිතුමාට වදාරනවා, සීහ දන් දෙන කෙනා ඒකාන්ත වශයෙන්ම යන යන තැන ප්‍රභූත්වයට පත් වෙනවා, විසරදව ගමන් කරනවා, ඕනම තැනකට යන්න පුළුවන්. ඇයි? මිනිසු දන්නවා මෙයා අපිගේ අපේ දුක හඳුනන කෙනෙක්. මෙයා හම්බ කරන දේ තනියෙන් කන බොන කෙනෙක් නෙමෙයි, අතහරින කෙනෙක්, දන් දෙන කෙනෙක්. ඒ වීර ගුණය, උදාර ගුණය, ප්‍රබුද්ධ ගුණය මිනිසුන්ගේ මනස්වලට බොහොම ප්‍රියයි. කවුරු හරි කෙනෙක් දන් දෙනවා කිව්වම යාචකයෙක් වුණත් එන්නේ ළඟට යමක් දෙනවනන්නේ. ඒ යාචකයා වුණත් ඇවිල්ලා වැඳලා හරි යමක් ඉල්ලන්නේ මෙයා දෙනවා කියලා දන්නවනන්නේ. එනිසා දන් දෙන කෙනාගේ කිතුගොස දිගන්තයේ පැතිරෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට වදාරනවා, පුණ්‍ය පරන්සිහ දායකෝ දානපති කායස්ස භේදා පරම්මරණ සුගතින් සංගම් ලෝකං උපපද්දති. මේක තමයි පස්වන ආනිසංසය. ඒක හැබැයි පරලොවට ලැබෙන්නේ. ඉදං සම්පරායිකං දාන පලං. පරලොවට ලැබෙන ආනිසංසය මුල් හතර මෙලොවට ලැබෙන ආනිසංස හතරක්. මොනවද? දන් දෙන කෙනා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වීම, ඊළඟට දන් දෙන කෙනා වටා සත්පුරුෂ පිරිසක් එකතු වීම, ඊළඟට දන් දෙන කෙනාගේ කීර්ති නාමය දිගන්තයේ පැතිර යාම, ඊළඟට දන් දෙන කෙනා ඕනම පිරිසක් මැදට විසරදව බය නැතිව මකු නොවි ඉදිරිපත් වීම හැකියාව. මේ හතර, මේ ආනිසංස හතර මේ ජීවිතයේ අස්පනා පිට දකින්න පුළුවන්. ඒ වගේම පුණ්‍ය පරන්සිහ දායකෝ දන් දෙන කෙනා කය බිඳි මරණින් මතු
සුගති ලොව හෙවත් දෙව්ලොව උපදිනවා. දන් දෙන කෙනා මනුස්ස ලෝකේ ආය උපදින්න පුළුවන්. ඒ වගේම දෙව්ලොව උපදිනවා දන් දෙන කෙනා. දෙව්ලොව ඉපදුනාට පස්සේ යාට අසීමිත සැනසීමක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බදාරනවා මෙන්න මේවා තමයි මේ අස්පනා අපිට ලැබෙන දැක ගන්න ලැබෙන දානි ආනිසංස කියලා. නැවත වතාවක් මේ සීහසෙන්පතිතුමා ප්‍රකාශ කරනවා මේ සියල්ල අහගෙන ඉඳලා යානි මානි භන්තේ භගවතා චත්තාරි සම්දිට්ඨේකානි දාන පලානි අක්ඛාතානි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුල් කරුණු හතර දේශනා කළා. දාණයට මේ ජීවිතේම ලැබෙන ආනිසංස හතරක් තියෙනවා කියලා. අහම් භන්තේ දායකෝ දානපති ස්වාමීනි මම දන් දෙන කෙනෙක් දානපතියෙක්. නාහං එත්ත භගවතෝ සද්ධාය ගච්ඡාමි ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියන හින්දම නෙමෙයි මම මේ කාරණය අදහාගන්නේ. ස්වාමීනි ඔය මුල් කරුණු හතර මගේ අස්පනා පිට පේනවා. ස්වාමීනි මම දන් දෙන කෙනෙක් දානපතියෙක් කියනවා. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දානපතියෙක්. ස්වාමීනි දානපතියෙක් වූ මම බොහෝ දෙනාට මේ ලිච්ඡවි රාජ්‍ය තුළ බොහෝ දෙනාට ඉන්න ඔබ්බේ රාජ්‍යන්නේ පිරිසටත් මම බොහොම ප්‍රිය කෙනෙක් මනාප කෙනෙක්. දන් දෙන ඒ රාජකුමාරයා කියනවා ස්වාමීනි මම බොහෝ දෙනාට ප්‍රියයි මනාපයි. තමන්ම ප්‍රියයි මනාපයි කියලා කියනවා. හේතුව එයාට බොහෝ දෙනා ලෝකේ ආදරය කරනවා. ඉතින් ඊළඟට ඔහු ප්‍රකාශ කරනවා ස්වාමීනි මම දන් දෙන කෙනෙක් ස්වාමීනි මම දානපතියෙක්. එනිසාම ස්වාමීනි මම දකිනවා දෙවන ආනිසංසයක්. සත්පුරුෂයෝ මා වටා බොහෝ එකතු වෙලා ඉන්නවා. මට සත්පුරුෂ පිරිසක් ඉන්නවා ස්වාමීනි මා වටා. ඒ යහළුව සත්පුරුෂයි, ඒ හිතවතුන් සත්පුරුෂයි, මගේ ස්වාමි භාර්ය ස්වාමියා දරුවෝ, මගේ භාර්යාව දරුවෝ, ඥාතීන් මිතුරෝ මේ හැම දෙනාම සත්පුරුෂයි. ඒ වගේම සත්පුරුෂ වූ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා ශ්‍රමණවරු මා වෙත පැමිණෙනවා. මාගෙන් දානි ලබා ගන්නවා. ඒ වගේම මටත් අමා ධර්මය දේශනා කරනවා. එනිසා බොහෝ සත්පුරුෂ පිරිසක් මා වටා එකතු වෙලා ඉන්නවා කියලා ප්‍රකාශ කළා. නැවත ප්‍රකාශ කරනවා ස්වාමීනි තුන්වන කාරණයක් භාග්‍යතුන් අපි දේශනා කළා. මං ඒ තුන්වන කාරණය භාග්‍යතුන් අස කියන හින්දා නෙමෙයි මං අස්පනා පිට දකිනවා. මොකක්ද ස්වාමීනි? දන් දෙන කෙනාගේ කීර්ති නාමය පැතිරෙනවා කිව්වා. මගේ කීර්ති නාමයත් මේ දඹදිව තලේ පැතිරලා තියෙනවා කිව්වා. ස්වාමීනි හතරවන කාරණය විසාර්ධව දන් දෙන කෙනාට ඕන තැනකට යන්න පුළුවන් කිව්වා. ස්වාමීනි මම දානපතියෙක්, මම ඕන තැනකට විසාර්ධව යනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පස්වන කාරණයක් කිව්වා. මරණින් මත්තේ දන් දෙන කෙනා සුගතිය උපදිනවා කියලා. ස්වාමීනි මම ඒ කාරණේ ඇත්තටම දන්නේ නැහැ. මම ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන නිසා හදවතින්ම පිළිගන්නවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේතං සීහ සීහ ඒක පිළිගන්න, ඒක අදහා ගන්න, දන් දුන් කෙනා මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඉතින් මේ සමස්ත කරුණු දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාරනවා කතාව කාසා කත කුසලා පින්තස් කරපු අය බොහොම සතුටින් සැනහි මෙලොවින් පරලොවට යනදා පංචකාමයන්ම ලැබෙනවා. පංචකාමය හොයන කෙනෙක් මිනිසු මහා දුකකින් කරන්නේ. ඒ පංචකාමය අයත්නයෙන් අප්‍රයත්නයෙන් ලැබෙනවා මේ ජීවිතයේ දන් දුන්නා නම්. ඉන් අනතුරුව සුගත වූ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගත්ත නිසා සග්ගේ සුගතස්ස ශ්‍රාවකා රමන්ති සුගත ශ්‍රාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමුළුව මරණින් මත්තේ දෙවුලුව ගිහිල්ලා සැනහෙනවා. සුගතියේ ගිහිල්ලා සැනහෙනවා. මරණින් මත්තේ සුගතිය තුළ සැප සම්පතුන් ලැබෙනවා. නිවන් පිණසත් කටයුතු කරනවා. මේ දෙවදෑරුම්ම ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන මෙලොවත් සැනසෙලා පරලොවත් සනසා ගන්නට මේ අමා ධර්මය ඔබට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ යහපත් උදෑසන දාන ඵල එහෙම නැත්නම් දන් දෙන කෙනෙකුට මෙලොවට පරලොවට ලැබෙන ආනිසංස ඔබ ශ්‍රවණය කළා. ඒ ආනිසංස ශ්‍රවණය කළා එකම දන් හැන්දක් හෝ මේ වස්තුන් මාසය තුළ පූජා කරන්නට අදිෂ්ඨාන පිහිටුවාගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා. හැම දෙනාගේ නමින් මිය පරලවගේ ඥාතීහු සියලු දෙවියෝ මේ පින් අනුමෝදම් වෙත්වා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. මෙ මිහිරි බණපදයේ ඇසූ හැම දෙනාම
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ මුළු රටටත් ජාතියටත් යහපතක්ම වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාධු 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 සමාජ සංගායනා